අයිබෝන් කියලා පිළිගන්න බුවා බ්‍රෝ YouTube channel එකට. ඉතින් මම අද අවිලා ඉන්නේ උණවටුනට. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ ප්ලේස් එක. ස්කෝබ ඩයිවිං වලට මම අවිලා ඉන්නේ. Right. ඉතින් නමහා මාරට තමයි මට වෙලාව දීලා තියෙන්නේ පටන් ගන්න. ඉතින් එතකම් බලන් ඉන්න මේ වෙලාවේ නම් අද චුට්ටක් වැස්ස. හැබැයි මම හිතනවා අවුලක් නැතුව කරගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඔයාට ස්කූබ ඩයිවිං අත්දැකීමක් ගන්න ඕන අනිවාර්යයෙන්ම ඔයා ළඟම කොළඹ ඉන්නවා නම් අනිවාර්යයෙන්ම ඔයාට ළඟම ප්ලේස් එක තමයි උණවටුන කියන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම එතනට එන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. මගේ කාලයක් තිස්සේ තිබ්බ ආසාවක් තමයි ස්කූබ ඩයිවිං. ඉතින් ඒක ට්‍රයි කරන්න තමයි මෙතෙන්ට ආවේ. ඉතින් ඔයාට මෙතෙන්ට නම් ඔයාට මෙතන ආයතන ගණනාවක් තියෙනවා. ඔයාට තෝරගන්න පුළුවන් තමන්ගේ ඩයිවිං එකට මොන ආයතනද කියලා ඔයා තෝරගන්නේ. ඉතින් මම තෝරගත්තේ සී හොසස් කියන ආයතනේ. ඉතින් ඔයාට කැමති එකක් තෝරගන්න පුළුවන්. හැබැයි මේ වගේ රිවියු බලන්න, මොකද ඔයාට හොඳ සර්විස් එකක් හම්බෙනවද කියලා බලලා ඔයාගේ ආයතනේ තෝරගන්න. මොකද එහෙම නැතුනොත් ඔයා මේක සැටිස්ෆයි නොවෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔයා එන්න කලින් ඔයා තෝරගන්න ආයතනය ගැන Google රිවියු බලන්න. ඒ බලලා ඔයා තීරණය කරන්න මේක තෝරගන්නවද කියලා. රයිට්. ඒක තමයි කියන්න තියෙන්නේ. ඉතින් මම හිතන්නේ අනිවාර්යයෙන්ම ඔයාගේ ජීවිතේ මේ වගේ අත්දැකීම තියෙන්න ඕනේ. මොකද එහෙම නැතුනොත් එහෙම මේක කම්ප්ලීට් නෑ වගේ හැඟීමක් මට දැනෙනවා. ඉතින් ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. ඔය ඉස්සරහ පේනවා ගල් පර දෙකක් වගේ. ඔන්න ඔය හරිය තමයි උණවටුනේ මෙයාලා මේ ඩයිවිං එක කරන්නේ. ඉතින් මෙතන කරන හැම ආයතනයක්ම ඔය එකම ප්ලේස් එක තමයි මෙයාලා මේ වැඩේට තෝරගෙන තියෙන්නේ. ඉතින් ඔවත් එනවා නම් මේ අවට ලස්සනක් බලාගෙන මෙතන ඉස්සරහා පන්සලකුත් තියෙනවා. ඉතින් එතනවත් කියලා ඒකේ ලස්සනක් බලාගෙන තමන්ගේ ඩයිවිං එකත් කරගෙන යන්න පුළුවන්. ඉන්ට්‍රඩක්ෂන් ඩයිවිං දැන් අපි කරන්නේ ඩිස්කවරි ඩයිවිං කියලා පළවෙනි පාඩම් ඩයිවිං කරන එක. ඒක අපිට ගොඩක් වැදගත්. මොකෝ ෆියුචර් විතරින් අපි කරන පස් දෙනා දෙන්නේ හරි ෆියුචර් ඩයිවර්ස් වෙන්නේ. ඒක තමයි බලාපොරොත්තු වෙන්නේ. අන්ඩර්වෝටර් මේක හරියට මෙඩිටේෂන් එක භාවනාවක් වගේ. ගැට හරි ලස්සනයි. ආනක්කයි දෙන්න පුළුවන් කෝගේ සද්දයක් නැහැ. බබල් සද්ද විතරයි දෙන්නේ. හොඳයි. අපි බගතියම අපි ගන්නවා. ආපහු කියන්නේ බය කියන එක හරින්න. බය නම් ඉතින් මේ කරන්න දුන්නම හරි ස්පොට් එකක් කරන්න තිබුණනේ. මුලින් විනාඩි දෙක තුනක් පොඩි බය ගැතියක් නේවි. ඊට පස්සේ ඉවරලා ඔගොල්ලෝ නියම ට්‍රැක් එකට ඒ ප්‍රොයිලයිට් කරන්න හයිලයිට් කි. මම කැමති මට කරන්න ඕන මේ මම ආසයි කියලා ඒ වදන මේ ඉන්න බයයි කියන දේ කරන්න එපා. මොකද අපි අතින් මල්ලගෙන ඉන්නේ. අපි පස් දෙනාට පස් දෙනෙක් ඉන්න සිස්ටම්ලා. ඒගොල්ලෝ අතින් මල්ලගෙන අපිට එක්ස්පීරියන්ස් එක අපි ගැන විශ්වාසයක් තියන්න. සමහර තැන්වලදී ඔයාලගේ උදව්වක් අවශ්‍ය බව වීඩියෝ කරනවා. ඔව්. සමහර තැන්වලදී ඔයාලගේ උදව්වක් අවශ්‍යයි කියනවා. මම මුලින්ම මොකද කරන්නේ මේ ස්කුබා අපිට ස්කුබා ඩයිවිං කියන මේ ස්පෝට් එකේ මේ ඇටම්ස් වලින් හරි ස්කින් කියන බින්දුල පටන් ගන්න. එතකොට බින්නන බැරි වුණත් ඒක ලොකු ප්‍රශ්නයක් කරගන්න. ආපි පාරාලි බැලන්ස් එක අරගෙන අපි හදන්න ඕන අපි කියන බින්න මොයාද හරි ස්ලෝ මූවමන්ට් එකක් තියෙනවා. එතකොට මම ස්කුබා ගිය ගැන මේ මොනවද කියලා පැහැදිලි කරන්න නැත්තම් මොකක් තමයි ගන්න තෝකේ දාගෙන යන්න ඕනේ. එකින් එක මොන හරි දෙතේරන දෙයක් කියනවා අත්තරල් අහන්න. මොකද ගන්න තරම් මොකද දෙන්න. ස්කුබා ඉක්විප්මන්ට් මේ ස්කුබා ඉක්විප්මන්ට් පාක් තුනක් තියෙනවා. එකයි දෙකයි තුනක්. මේ ස්කුබා ටැංක් එක ඇලුමිනියම්. මේක කැපැසිටි වෙන ප්‍රමාණය අපි කියන ලීටර් වලින්. ලීටර් 12යි ෆුල් ලීටර්. ඒකට මේකට පුරවන ගුලන් ඔන්න වර්ධවා හිතන්න එපා. ගොඩක් කට්ටිය කියන්නේ ඔක්සිජන් ඩයිවි කියලා. ඒක කියන්නේ පාටවත්. Buwa ඔක්සිජන් නැත්නම් CLCක් ඔක්සිජන් මේකට පුරවන්න බෑ. පිරෙවුවත් පුරවලා ඩයිවර් කෙනෙක් අපි කියන ඕගොල්ලෝ ඩයිවර්ස් වෙලා. ඩයිවර් කෙනෙක් මීටර 10ක් වගේ අතර ගියොත් මේකේ තියෙන ඔක්සිජන් ටොක්සික් වෙනවා. ඒ කියන්නේ විස වායුවකට පරිවර්තනය වෙනවා. ඒක නිසා ඔක්සිජන් සියක් ඔක්සිජන් අපි මේකට පුරවන්නේ නැහැ. අපිට මේකට පුරවලා තියෙන සාමාන්‍ය වායු ගෝලයේ තියෙන වාතය, ඒ කියන්නේ 121ක් ඔක්සිජන් සහ 179ක් නයිට්‍රජන්. අපේ තියෙන විශේෂ කම්ප්‍රෙසර් එකක්. ඒක ෆිල්ටර් සිස්ටම් එකක් කියනවා. ක්ලීන් එක තමයි අපි කම්ප්‍රෙස් කරන්නේ. අපි මේකේ ප්‍රෙෂර් එකට නැත්නම් පීඩනයට අපි කියනවා මනින්නේ බාර් කියලා. බාර් වලින්. ඒත් අපි මේකට පුරවලා තියෙන about 200 bar. බාර් 200 හයි ප්‍රෙෂර් එකක් අපි කියනවා. අපි දැන් ඩයිවිං කරන්නේ ෂෙලෝ බෝට් එක. අපි මේක 10-12 අපි කියන්නේ ගඹුරු අඩු ප්‍රමාණයකට අපි කියනවා ෂෙලෝ බෝට් එක. මේ සෙලවෝඩ් එකේ වාල් පැයක් කියන මේක දින ගුලන් ඉවර කරන්න බෑ. අපි නාඩි හතරක් විතර ඉන්න පැයක් විතර කරන්න සිද්ධ වෙයි ප්‍රෙෂර් එකක් තියෙනවා. දැන් අපි ගනුදෙනු කරන්නේ ප්‍රෙෂර් එකත් එක්ක වොලියුම් එකක්. ප්‍රෙෂර් එක වොලියුම් කියන පීඩන. එතකොට දැන් අපිට ඇඟට තියෙනම ප්‍රෙෂර් එකක් නැත්නම් පීඩනයක් තියෙනවා. වල දන්නවද දන්න. ඒකට අපි කියනවා ඇම්බියම් ප්‍රෙෂර් එකක් කියලා බාර් එක. ඔබ උන්න පොඩ ගලවන්න දැනට. ඊපස්සේ ගලවන්න ගලවන්න මේක කරගන්න.
එතකොට ambient pressure අපිට බාහිර එක pressure එකක් කියන්නේ අපිට දැනෙන එක දැනෙන්න. එතකොට ඔයාලා දන්නවා අපි මූදේ වතුර ඝනත්වයෙන් වැඩි. අපි කියනවා density එක. මම ගොඩ වතුර තමයි. ඒක ගොඩ වතුර ගොඩක් ප්‍රශ්න ඇති වෙන නාම කිල් එක කිලන ප්‍රවණතාවය වැඩි. මේක දුරු නිසා buoyancy එකක් වෙනවා. balance එක මේක වැඩි. ඒක නිසා අපි මේකේ යටට යන ඝනත්වය වැඩි. ඒ නිසා මීට 10ක් යටට ගියාට පස්සේ තව pressure එකක් එකතු වෙනවා කැලකට. පීඩන එක. එතකොට බාර් දෙක
මන්දන් ඉස්සෙල්ල මේ ටිකේට් සලකෝනේ මේක ප්‍රෙෂර් එක තියෙනවා කියලා about 200 high pressure එක. ඒක කොච්චර උණක් කමන්නේ දැන් මේක ටැංකිය හරිය ගමන් මෙන්න මේ පාර්ට් එකට. අපි කියන first stage එකයි. SDG first stage එකේ job එක තමයි මේක ප්‍රෙෂර් එක අඩු කරනවා. අපි කියන රිඩියුස් කරනවා කියන්නේ. අඩු කරලා ඩයිවර්ට් කරනවා. ඔයාලට දෙනවා බාර් 9ක විතර low pressure එකක්. බාර් 9ක් වගේ. මේ මවුත් පීස් එක මට ලොකු වෙයිද දන්නේ නැහැ. පොඩි මවුත් පීස් එකක් තියෙන එක මාරු කරනවා. පස්සේ මම ප්‍රින්ට් කරලා පස්සේ මම දැක්ක එකක් තියෙනවා නැතර පොඩි පොඩි මවුත් පීස් එකක්. හරි. බාර් 9 එකේ තියෙන low pressure එකක් තියෙනවා. අපි කියන මේක ෆස්ට් ස්ටේජ් මේක අපි සෙකන්ඩ් ස්ටේජ් මේක තමයි ප්‍රයිමරි එක. ඔයාලා දෙන්න දාන්න මවුත් පීස් එක කොහොමද ඇල්ලු කිලි ස්නෝකල් මවුත් පීස් එක අනේ සිමිලර්. එහෙමම අල්ලන්නේ. නැත්තම් මෙන්න මේ පාර්ට් එක යනවා බිට්වීන් ලිප් මේ තොලුයි දතුයි අතර යනවා මේක බත් වලින් අල්ලන්න. ගන්න එපා මම අර හීතලට මේ කඩල අල්ලපා. අරගේ සීල් කරගන්න තොල් වලින්. සීල් කරගෙන ඉන්නේ නැත්නම් උෂ්මක් ගත්තම මෙතනින් ඕපන් වෙන වෑල් එක එයා සප්ලයි කරනවා ඩ්‍රයිවර්ට. බල ආපහු අර උෂ්ම පිට කරන්නේ කඩින්ම. මම කරන්නේ මේ දෙපැත්තේ වෑල් එකක් ඔන් වෙනවා බබල්ස් එක. අපි බ්‍රීතින් පැටර්න් එක තමයි ස්ලෝලි ඇන් ඩීප්ලි නැත්නම් හින්නින් සහ ගැඹුරු වලින්. නැත්නම් මේ මේක තමයි දිගත් දිගට තියෙන අනිත් එකට වඩා වෙන කලර් එකකින් මේකට නම් දෙකක් තියෙනවා එකක් තමයි ඕල්ටර්නේට් එයා සෝස් කරනවා අනිත් එක වට්ටපස් බුවල් ඉන්ටර්නැෂනල් රූල්ස් එකක් තියෙනවා කවුරුහරි ඩයිවින් කරනවා නම් තනිව ඩයිවින් කරනවා දැන් මම මෙයාත් එක්ක ඩයිවින් කරනවා මෙයා මගේ බඩි මම මෙයාගේ බඩි බඩි එතකොට දී යටදී මොනවා හරි හේතුවකින් මම මාළු බලනවා මට අමතක වෙනවා මේකේ තියෙන හුලම් ප්‍රමාණය බලන්න මම ඒක කියලා දෙන්නම් සෙලිකෝ මට දැන් හුලන් නැති වෙනවා යට ඕනට වෙන්න බය වෙන්න ඕනේ එතකොට මම බඩි දන්නේ බඩිට කියලා කියන තත්ත්වයක් මම බලනකොට කියලා I'm out of here I want to share with you අන්න ඒ වෙලේදී මේ ඔල්ටර්නේටිව් ආසෝස් එක හරි වැදගත් වෙනවා කෙනෙක් බේර ගන්න පරිසි අවස්ථාවට ඒකට ට්‍රේනින් එකේදී කියලා දෙනවා ඕපන් මොකද අද ඒක අදාළ වෙන්නේ මොකද ඔයාලගේ ස්ටේට් මේක වල බලනවා මේක අමතර එකක් කියලා මම කියනවා මේකට බාර් නම් මේකට ලෝ ප්‍රෙෂර් මේක අනිත් එක තමයි ලෝ ප්‍රෙෂර් ඉන්ෆ්ලේට් හොස් එක නැත්නම් මේකේ ගුලන් දැන් ගියේ මේ ජැකට් එකට ගෙනියන හොස් එක මේකත් ලෝ ප්‍රෙෂර් 9 බා මම කියලා දෙන්නා මෙන්න මේ බා මේ ෆෝස් ගුල්ම ලෝ ප්‍රෙෂර් මෙන්න මේ හයි ප්‍රෙෂර් එක මේක ඇරිගා මේක තියෙන ගුලන් කොච්චරද කියන මේ මීටරෙන් පෙන්වනවා අපි මේකට කියනවා ප්‍රෙෂර් ගේජ් එක කියන්නේ මේක අපි එකක් කියනවා ඔයාලා මාල් බලන්න මේක හරින් නැහැ හයි ප්‍රෙෂර් එකක් නේ ඒක තමයි අපි දැන් මේක ප්‍රෙෂර් එක වල 200 පාට කො බලන්න ඕන නැවරනේ මේක ඉවර කරන්න බෑ වට පැක් කියන්නේ ඊට පස්සේ BCD එකේ තියෙන බටන් දෙක මේ ඉන්සයිඩ් අතුල් බටන් එකට අපි කියනවා ඉන්ෆ්ලේට් නැත්නම් උලන් ගහන බටන් එක නේ උලන් බලන්න මෙන්න ඩීප්ලේට් අවුට් මම දෙක රට එකක් තමයි උඩ පාවෙන්න අනිත් එක යට බැලන්ස් කරන මේ කල්ලන් දැන් කෙනෙක් හිතන්න පුළුවන් උඩ යන්න ඕන නම් ගැහුව පටස් ගන්න රතු මේක බුස් ගන්න උඩ ගිය හිතන්න උගන්න හිතන්න පුළුවන් ඒක වැරදි ස්කුබා ඩයිවින් වල තියෙන රූල්ස් දෙකක් ඒක හරි වැදගත් රූල්ස් දෙකක් පළවෙනි එක මතක තියාගන්න ඕනයි පළවෙනිම අපි අප්ඩේට් කරන සම්ප්‍රේෂය යට ගිහිල්ලා තන උලන් උස්ම ගන්න. ඒක ඔයාලා දැකලා තියෙන මාළු ටැංක වල උලන් බබල්ස් එක උඩ එනකොට මොකද වෙන්නේ? එක්ස්පෑන්ඩ් වෙනවා. මෙහෙම ලොකු උඩ උඩ. ඉතින් ඩයිවර්ස් කෙනෙකුට පළවෙනි නීතිය තමයි never hold your breath. නැත්නම් උස්ම මෙහෙම කර කඩ කරගෙන උඩ එන්න. ඔයාලට එන්න බෑ අපි අල්ලන් ඉන්නේ. දැන් අපි කොහොමද මේක 20 කිය කියලා කවුරු හරි මෙහෙම උස්ම කඩ කරගෙන උඩාවත් මොකද වෙන්නේ? පැනහැර දෙක අතර තියෙන උලන් බබල්ස් එක එක්ස්පෑන්ඩ් වෙනවා. ඒකෝට මේක ඉතින් සීරියස් ඉන්ජරි එකක් වෙනවා. ලන්ස් වර්ස් කෙසේ ඉන්ජරි එකක්. ඒක මේකේ වෙන්නේ නැහැ බයිව කරන්න නෙවෙයි කියන්නේ නේද ඒක මේ අපුර අඩුවේනේ බලන්න යන්න බෑ ඒක නිසා නෙව හෝල් කරන නම් උස්ම අවශ්‍ය නැහැ බලන්න ගේන ඉන්න බෑ දෙවෙනි එක තමයි මේ මුඩ යන්න 18 මීටර් පර් මිනිට් කියන්නේ ස්ලෝලි ඒගොල්ලෝ අරන් එන්න උඩ මේක තද කරන්න බෑ කවුරුවත් මේ ප්‍රෙස් කරන්න යන්න කොහොමද ඒක ගැහුවොත් මේක උඩ අපිට පුස් ගන්න දෙන්න මීට 10ම ආවය කියලා ගැටලුවක් නැහැ නමුත් ඒව එහෙම පුරුදු කරන්න දැන් ඔයාලා ඊට පස්සේ බ්‍රීතින් කොහොමද කියලා මේගොල්ලෝ ප්‍රැක්ටිස් කරනවා මම පොඩ්ඩක් කියලා දෙන්නම් දැන් මං කිව්වේ මෙන්න මේ පාර්ට් එක යනවා බිට්වීන් ලිප්ස් ඇන්ඩ් ටීත් මේ පාර්ට් එක දත් වලින් අල්ල ගන්න. අපි එන්ට්‍රි තාදින බව ෂෝ කර කටේ උස්ම ගන්න ආයෙ බ්ලොක් කරා අන්න ඒ වගේ තමයි. මේක ප්‍රැක්ටිස් කරනවා අපි දැන් සම්බුර අඩු වෙන ගෙන ඉන්නලා පින්ස් නැතුව මේක ලොක්කම බලි දින අපි මෙහෙම ඇවිදගෙන ගිහින් දන ගහගෙන බය වෙන්න එපා හොඳට දන ගහගෙන අපි මේ වතුර මේ වගේ මොන හරි නැගිටින්න පුළුවන්. අපි ප්‍රැක්ටිස් කරලා තමයි අතෙන්ට ගිහින්. දැන් ඉක්විප්මන්ට් ගැන පොඩ්ඩක් තේරෙන්න ඕනේ. දැන් මම අන්නකොට කොමියුනිකේට්. දැන් කතා කරන්න බෑනේ නියම වැඩි. දැන් මොනාරි කියන්න දැනගන්න එපා. දැන් සිග්නල් දෙන්න. අපේ කට්ටිය මෙහෙම අහනවා නම් ආයු ඕකේ. ඔයාලා හොඳයි. ඒත් ඔයාලා හොඳ නම් ආපහු වෙන්නද? yes i am. මෙහෙම කරන්න එපා කියලා කිරිකල්. මේක i want to go up. මේකෙන් දුන්නොත් කිත් ඒගොල්ලෝ දැන් උඩ යන්න ඕනේ කියලා. this meaning i want to go up. මොනවාරි හේතුවකින් උඩ යන්න ඕන නම් i have some problem. මොනවාරි කක්කුණක් තමයි උඩ යන්න ඕන. හැමදෙස්සෙම මෙහෙම කරන්න එපා. මොනවා හරි නම් මම අතරවල.
හරි දැන් අපි යන්න දන්නේ ඩයිවින් කරන්න කලින් මුලින් අපි පොඩි වෙලාවක් ප්‍රැක්ටිස් කරනවා. ඉතින් එතන මෙයාලා ගැඹුරු අඩු වෙනම තැනක් ඒගොල්ලෝ වෙන් කරගෙන තිනවා. ඉතින් එතන තමයි මේ බෝට් එකෙන් යන්නේ. එතන ගිහිල්ලා එතන පොඩි වෙලාවක් ප්‍රැක්ටිස් කරලා මේ කියා දීපු ටික අපි හොඳට හුරු වෙලා ඊට පස්සේ තමයි අපි ඩයිවින් කරන්න තැනට යන්නේ. හරි ඉතින් ඔන්න එහෙනම් අපි ඇවිල්ලා අපි ප්‍රැක්ටිස් කරන තැනට. ඉතින් මෙතන ටික වෙලා ප්‍රැක්ටිස් කරලා තමයි අපි ඩයිවින් එක ස්ටාර්ට් කරන්නේ. හරි ඉතින් ඔන්න මගේ ඩයිවින් එක මේ විදිහට පටන් ගත්තා. ඉතින් මෙතන ඉඳන් විනාඩි 40ක් විතර අපි මොහොතයට ඒ ලස්සන බලාගෙන ආවා. ඉතින් මගේ අත්දැකීම ගැන කිව්වොත් මේක මගේ ෆස්ට් ටයිම්. නමුත් කාලයක් තිස්සේ මගේ තිබුණ ලොකු ආසාවක් තමයි අද මේ ස්ටෝනේ. ඉතින් ඔයාටත් ඩයිවින් කරන්න එනවා නම් ඇත්තටම බලාගන්න පුළුවන්. ඒක අමුතුම ලෝකයක්. මෙතන තියෙන්නේ වෙනම ලෝකයක්. ඉතින් ඒ ලස්සන බලාගන්න පුළුවන්. මේකේ තියෙන දියරපු නැව තියෙනවා. ඉතින් ඔයාට ඒවා කොහොමද කියලා බලාගන්න පුළුවන්. ඒ වගේම ලස්සන මාළු ඉන්න කවදාවත් දැකලා නැති. ඉතින් ඒ වගේම ලස්සන කොරල් පර තියෙනවා. ඉතින් මේකේ සුන්දරත්වය බලාගන්න පුළුවන්. ඔයාට ඒක වෙනස්ම අත්දැකීමක් වෙයි ජීවිතේ හැමදාම මතක තියෙන. ඉතින් මගේ ඩයිවින් එක මේ විදිහට ඉවර කරලා මම ආවා උණවට බීච් එකේම තියෙන පන්සලකට. ඉතින් මේක ලස්සන පන්සලක්. මෙතනට උඩටම ආවට පස්සේ ඔයාලට ලස්සන view එකක් බලාගන්න පුළුවන්. ඉතින් මම මෙතනට වෙලා පන්සලත් වැඳ පුදාගෙන මගේ එදා දවසේ ගාල් සංචාරයේ ඒ විදිහට ඉවර කරා. වීඩියෝ එක අන්තිම වෙනකම් බලපු හැමෝටම ස්තුතියි. එහෙනම් channel එක subscribe කරලා bell button එකත් ඔබලා තියාගන්න. ඉස්සරහට දානත් තවත් මේ වගේම ලස්සන travel video බලාගන්න.